මේ පාර්ලිමේන්තුවේ මිනිස්කුඩු ගහපු එක්කෙනා ඇමති කෙනෙක් විදිහට අද දිවුරුම් දෙනවා. ඒ වගේම මේ ගංජා ප්‍රමෝට් කරන්න ඕන කියපු එක්කෙනා අද ඇමති කෙනෙක් විදිහට දිවුරුම් දෙනවා. ඒ විතරක් නෙමෙයි භික්ෂුන් වහන්සේලා ඝාතනය කරා කියලා චෝදනා ලැබපු අරන්තලාවේ එයත් අද ඇමති කෙනෙක් විදිහට දිවුරුම් දෙනවා. අද අපූර්ව දවසක්. ඒ විතරක් නෙමෙයි නියෝජ්‍ය කතානායකතුමනි දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 14 දෙනා ඉන්නේ. අද 6 දෙනෙක් රාජ්‍ය ඇමති විදිහට දිවුරුම් දීලා තියෙනවා. දෙන්නෙක් කැබිනට් ඇමති විදිහට දිවුරුම් දීලා තියෙනවා. තව එක්කෙනෙක් කැබිනට් එකක් ගන්න බලන් ඉන්නවලු. එතකොට 14 6ට බැහැලා තියෙනවා. තව එක්කෙනෙක් කැබිනට් ගත්තොත් 5ක් වෙනවා. එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෝඩ් ලෑල් එකට සීමා වෙන තත්වයකට අද පත් කරලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ විතරක් නෙමෙයි මේ දැන් බලන්නකෝ. දැන් මේ ජනතාවට සේවය කරන්න පොදු වැඩපිළිවෙලකට එක වැඩපිළිවෙලකට සර්වපාක්ෂික වැඩපිළිවෙලකට කතා කරන අය දැන් මේ අපේ මන්දක අපේ ජගත් පුෂ්පකුමාර ඇමතිතුමා හිටපු කැබිනට් ඇමතිවරයෙක්. අද මේ රටට වැඩ කරන්න එක්සත් ජාතික පක්ෂයේ කනිෂ්ඨ කැබිනට් ඇමතිවරයෙක් යටතේ ඔහුගේ බාග නියෝජ්‍ය ඇමතිවරයෙක් බවට දිවුරුම් දීලා තියෙනවා. ඔන්න රටට වැඩ කරන්න තියෙන ආශාව. ඒකම දැන් මේ සමාජ මාධ්‍ය තුල මේ හිතවාදී කණ්ඩායම් ගෙනෙනවා. අද ඇමති ධූර ගත්තු ගට්ටිය වැටුප් ගන්න වරප්‍රසාද ගන්නලු. හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි වාහන තුන ගන්නවා. නිල නිවාස ගන්නවා. කාර්ය මණ්ඩලය ගන්නවා. කාර්ය මණ්ඩලයේ 3 දිනකටත් වාහනයි රියදුරුත් එක්ක හම්බෙනවා. ඒ ඔක්කොම ගන්නවා. වැටුප් කියන්නේ කීයද? රුපියල් 54000යි. ඒකිනුතර mantri වැටුප් ගන්නවා. ඇමති කමට හම්බෙන 15000 විතරයි ගන්න නැත්තේ. ඉතින් ඒ නිසා මේ කාවද රවට්ටන්න හදන්න කියන එක අපි ඊටාම පැහැදිලිව ඒගොල්ලන්ගෙන් අහලා දැනගන්න කැමතියි. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන අරගලය කරපු දමිතා අබේරත්න අත්අඩංගුවට ගද්දි අරගලයේදී ගුටි කාපු ජීවන්ත ෆාදර්තුමාව අත්අඩංගුවට ගනිද්දි ගහපු වට්ටිය නිදාසේ ඉන්නවා සහ මේ ඔපු කට්ටියට ඇමති කමුත් හම්බෙන දවසක් බවට පත් වෙලා තියෙනවා. මම දැක්ක සභානායකතුමා කලින් කිව්වා රිචඩ් ඩිසොයිසා ගැන අරව මෙව්වගෙන. ඉතින් ඒක කරපු විදිය හරිනම් ඒක විවේචනය කරපු එතුමන්ලා ඒ කරපු දේ වැරදිනම් දැන් ඇයි මේ වගේ දේවල්ට අනුබල දෙන්නේ? ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති වෙලා ඉන්නේ සදාකාලික නෙමෙයි. පෝට්ටේ කට්ටේ පොඩ්ඩක් දැනගන්න. ඡන්දෙන් ආපු කෙනෙක් නෙමෙයි එයා. තව අවුරුදු දෙකයි තියෙන්නේ. එයාගේ වැරදි නියෝග ක්‍රියාත්මක කරන අයටත් ඊළඟ වතාවදී වන්දි ගෙවන්න වෙනවා කියන එක මතක තියාගන්න. මොකද හේතුව සිල් රැණි නඩුවට හිටපු ජනාධිපති ලේකම් හිරේ ගියා. විදුලි සංදේශ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා හිරේ ගියා. ඔතන මතක තියාගන්න අරගලයේ ඉල්ලීම් තමයි මේ දූෂිතයන්ට දඬුවම් දෙන්න හොරුන්ට දඬුවම් දෙන්න වැරදි කරපු අයට දඬුවම් දෙන්න ඒව නැවත ගන්න කියන එක. ඒකම නියෝජ්‍ය කතානායකතුමනි මේ අය රාජ්‍ය ඇමතිවරු විදිහට දිවුරුම් දෙනකොට අද මේ රට විශාල වශයෙන් ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත් වෙලා තියෙනවා. මේ බංකොලොත්භාවයට පත් කරපු කට්ටිය තමයි ඇමතිවරයාට දිවුරුම් දෙන්නේ. 2015ට කලින් ඩොලර් වලින් කුට්ටිය කපා ගන්න, නෙළුම් කුළුණ හදන්න, මත්තල එයාපෝට් එක හදන්න, සම්මන්ත්‍රණ ශාලා හම්බන්තොට හදන්න, ඒ වගේම සූර්යව ක්‍රීඩාංගණ හදන්න අත්තු ණය වලින් තමයි මේ ආර්ථික බංකොලොත්භාවය ආරම්භ වුණේ. හැබැයි යාපාන රජයේ මූල්‍ය ප්‍රතිපත්ති මත මේ පුපුරා යෑම පරක්කුණා. ඊට පස්සේ මොකද කරේ? ගෝඨාභය රාජපක්ෂ කියන උද්දච්ච මිනිසයා අද එයා මේ රට විනාශ කරලා දැන් එනකොට යනවා මේ සෙට් එකම ගිහිල්ලා පිළිගන්න. එයා ඉන්නවට හිරේ. එයා එක එක රටවල් වල අවිද අවිද ඉන්නේ නැතුව මේට ආපේක හොඳයි. හැබැයි මේ රට කාබාසිනියා කරපු එකට වාක් කියන්න ඕන එයා. දුර කාලේ ඉවර කරලා ගෞරවාන්විතව විශ්‍රාමික ජනාධිපති එන්නේ පැනලගේ ජනාධිපති කෙනෙක්. එතකොට එයාට රජ මුදල් වලින් නිල නිවාස, නිල වාහන, නිල ආරක්ෂකයෝ දෙන්නේ මොන පදනමින්ද කියන එක අපි අහන්න කැමතියි. මේ රට කාබාසිනියා කරපු අයට නිල වාහන, රත් කොටුත් ඔක්කොම රජයේ බදු මුදල් වලින් දෙන්නයි. රට හරි පාරට ගන්න අරගල කරුවන්ව හිරගෙට දාන ආණ්ඩුව මොකද්ද කියන එක අපි අහන්න කැමතියි. www.headlinenews.lk පළමුවෙන් ඉදිරියෙන්